එවරස්ට් යෝගට් නිෂ්පාදනයෙන් රැකියාව ආරම්භ වූ මොහු යෝගට් නිෂ්පාදනයට වඩා යෝගට් යන්ත්‍ර හැදීම ලාභදායක බව තේරුම් ගත්තේය. ඉන්පසු ස්වයං රැකියා සඳහා යන්ත්‍ර නිෂ්පාදනය ඔහුගේ ජීවන වෘත්තිය විය. මුලින්ම නිෂ්පාදනය කරේ මඤ්ඤක ප්‍රතිගමන යන්ත්‍රය. ඉන් අනතුරුව මුරුක්කු නිෂ්පාදන යන්ත්‍ර. ඊට පස්සේ රටේ විශාල අවශ්‍යතාවයක් තියෙන මේ විජලන යන්ත්‍ර. විජලන යන්ත්‍ර කුඩා ප්‍රමාණයේ සිට විශාල ප්‍රමාණයේ දක්වා අපි යන්ත්‍ර බිහි කරා. ඒ මගින් ස්වයං රැකියා ව්‍යාප්තිය ගොඩාක් ඉහළට යනවා. ඉතින් මේ සම්බන්ධයෙන් අපි විශාල යන්ත්‍ර ප්‍රමාණයක් අද වෙනකොට නිෂ්පාදනය කරලා තිනවා. මගේ ආයතනයේ සේවකයන් 30ක් පමණ සේවය කරනවා. ස්වයං රැකියා සඳහා යන්ත්‍ර නිෂ්පාදනය කරලා තිනවා. ඒ හරහා රැකියා ගණනාවක් බිහි වෙලා තිනවා. මේ වෙනකොට ඔබ ඉල්ලන ඔබ හිතන යන්ත්‍රය අපේ ආයතනය තුල නිෂ්පාදනය කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඔබගේ අවශ්‍යතාවයේ අනුව යන්ත්‍ර නිෂ්පාදනය කරලා දීමේ ශිල්පීය දැනුමක් අපේ ආයතනය තුල පවතිනවා. අපේ රටට චීනෙන් ඉන්දියාවෙන් තමයි යන්ත්‍ර ඒක අතීතයේ සිට ගෙනාවේ. ඉතින් ඒ හේතුව උඩ අපේ ගොවියන්ට මේ මුදල දරා ගන්න බෑ. ඒ හේතුව නිසා අපි මේ රටේම අඩු මුදලට මේ යන්ත්‍ර නිෂ්පාදනය කරනවා. ඒ වගේම අපේ හොඳ සේවාවක් ලබා දෙනවා. නඩත්තු සේවාව. යන්ත්‍ර පිටරටින් ගෙනාවත් ඒ නඩත්තු සේවාව අපි විසින් තමයි ලබා දෙන්න ඕනේ. ඊට අමතරව කාර්මික විද්‍යාල වලින් පුහුණුවට අපි ළඟට එනවා. ඒ පුහුණු වීම කාලය මාස 6ක් තුල අපි ළඟ හොඳ පුහුණුවක් ලබාගෙන ඉන්න අනතුරුව අපි ඒගොල්ලෝ ස්ථිර සේවයට බඳවා ගන්නවා. ඒ හේතුව නිසා අපි මේකේ රට තුල ලොකු මෙහෙවරක් කරනවා. මේ රැකියා ලබා දී පාසල් අධ්‍යාපනයේ නිමවි එළියට යනකොට එතනින්ම මේ ළමයි මේ ශාස්ත්‍රයට ඇතුල් කරන්න ඕන. මොකද ඒකෙන් එළියට ඇවිල්ලා ත්‍රිවිල් එකක් ගන්නවා අතට. මට කවුරුත් යටතේ වැඩ කරලා පුරුද්දක් නැති නිසා මම මේ ශාස්ත්‍රයේ මේ නිෂ්පාදන යන්ත්‍ර නිෂ්පාදනය තුලින් ලොකු වැඩක් කරන්න බලාපොරොත්තු වෙනවා. යන්ත්‍රත් සමග රටට රැකියාද උත්පාදනය වන නිසා තම රැකියාවෙන් ආත්ම තෘප්තියක් ලැබෙන බව ඔහුගේ මතයයි.